හෙයි ගයිස් මොකද වෙන්නේ ඉතින් අද පොසන් පෝය දවසේ පොඩි බ්ලොග් එකක් ලිය කොළ හමාරට මම ගෙදරින් පිටත් එන්න බැස්ස අපේ තව කට්ටියකුත් එෙනවාගීව ඉතින් පිටිපස්ස ගෙන පෙක්රවුන්් එක් ගෙන පොඩක් අමද කරලා දාන්න ඉතින් අපි යන්න හදන්න කොළ හමාරට තමා ගෙදරින් බැස්සේ ඉතින් අපි පාරේ අපි ප්ලෑන් කරලා තිබ්බේ නාගල පන්සලට යන්න ඉතින් අපි කට්ටිය එනකම් පොඩ්ඩක් හිටියෝ කරකර හිටිය වාහනය තුළට වෙලා ඉතින් අපිට යාළුවෝ දෙන්නේ කමුණා ඒ යාළුවෝ දෙන්න තමා එයාගේ කට්ටිය ගමනට යන කට්ටිය එනකල් අපේ පාලුව නැකුවේ ඒ දෙන්නගේ වැඩ බලබල අපි හිටියයි රි ඒ දෙන්න තියන්න ගිය ඉති අපි අපේ කට්ටියත් එනවා කියලා කෝල් කරා ඇඟති එනකල් තම්මා අපි මේ පලාගෙන ඉන්නේ ඉති අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා පාරේ ගොඩක් වාහන තිබ්බා මේ එදා නිකවැටි මහා පාර නිකවැටි මහා පාරේ වාහන ගොඩාක් තිබ්බා ඉතින් ඒවා මං තන්නේ අනුරාධපුරේ පැත්තර වෙන්න තියන්න මොකද නික වැටි පැත්තර යන්න වාහන ගොඩාක් තිබ්බෙ නෑ මහා පැත්තර ඉගෙන දළදාගම පැත්තට යන්න තමා ගොඩක් වාහන තිබ්බේ ඉතින් අපි ගොඩක් දුර පාස් කරගෙන ගියා ඊට පස්සේ අපේ දන්සලුත් කීපයක්ම හම්බ වුණා ඉතින් අපි පළවෙනිටම හම්බුනේ එළකිරි එළකිරි දන්සලා ඉතින් ඒක ජියෝ කෑල්ල තමා මේක සමාට මේ බ්ලොග්ක පැටිඩ පොසන් දවසට වඩා දවස් කීපයක් පස්සේ වැටෙන්න්න පුළුවන් අද පොසොන් දවසි තම මේ ලොග්ග කරන්න අපි මුලින්ම එල්ලකිරි දන්සලට ගීලා එලකිටිකක් බීව තම කෝප කර කොලා පුද්ධාතල්ල එකක් කත්තා වාහන සෙට් එක තමායිින් කියන්න එලකිරි දන්සලට එහා පැත්තෙන ඉස්සර අවත් දන්සලත් තියෙනවා ඒක මොනවද දන්න තියෙන්නේ කොඩිය වන්නනවා පේනවා හරිීතින් අපි ඒකත් පාස් කරගෙන ඉස්සරහට ගියා නිකවැරටි පැත්තර නිකවැටිය පොඩි වැඩ වගේකුත් තිබ්බක් කරගන්න ඒකත් කරගෙන අපි එහෙමම නාගල පන්සල්ට තමා යන්න ටාගට් කරේ ඉතින් මෙතන දන්සලක් තියෙනවා එතනත් පොඩි බ්ලොක් වෙලා තියෙන්නේ පාර කොඩිත් වනනවා ඉතින් අපි ඒක මග ඇරලා යන්න තමා කල්පනා කරේ මං හිතන්න මේක කුරක් අංකැඳ දන්සලක් වෙන්නන මේ ඒ විලාවේ දොළහයි විසිතුනට විතර ඇති අපි පිටත් එද්දී එතන ඒ හුලෝ ගෙදර හරිය ඉතින් ඒ විදිහට අපි ඉස්සරහට ගියා ඉතින් අන්තිමට අපි නිකවැරටිය ටවුන් එකට ආවා ඉතින් නිකවැරටියෙත් ගොඩක් වෙලාවට ඉගෙන හැම අවුරුද්දෙන් වගේ පොසොන් වලට කානිවල් එහෙම තියෙනවා ඉතින් මේ පොලිස් ක්‍රීඩාංගණය කියන්නේ PTS එක ඉස්සරහා වෙසක් කූඩු වගේයක් හෙම දාලා හට් ගහලා හෙම තිබවන් තැන වැෑට ලස්සන්ට තියෙයි රෑටත් එන්ඩ තිබ්බනම් තමා හොඳයිටින් අපිට ඒකත්දීල බලමංකෝ ඉතින් ඔය විදිහට අපි ඉස්සරහට ගිය ති නිකවැරට පොලේ බත් දන්සලක් තියෙනවා ඒක මාර සෙනගක් හිටිය පෝලි මැත්‍රම ගියත් වංගු ගහලා වංගු ගහලා එහෙම තමා පෝලිම තිබ්බේ අපි ඒක පාස් කරගෙන ඉස්සරහට ගියා ඔකුල්ලොන්ට පේන ඇති එක වීඩියෝ හරිටම් ඒ පත්තර පෝකස් කරන්න පැරිවුණ මොකද ඒවෙලා පොඩ්ඩක් පාරි මාර විදියට ට්‍රැෆික් තිබ්බ ඒ විදිර තමායිතින් අපි ඒ දන්සලක් පාස් කරේ අපි නාගල පන්සල්ට යන්න යද්දි අපිට රොටි දන්සලක් අම්බ වුණ අපි එකනුත් රොටි කෑල්ලක් කරගෙන පොඩ්ඩක් රස බැලුව
ඉතින් කරකොලා ඔගුල්ලන්ට ලස්සන්ට මේ රුටී කෑල්ල පෙන්න්නතම ගිල තව ටික්කෙන් එක ලුණු මිරිෂ්ටික මගේ ඔක්කේ. හරි ඉතින් අපි ඒකත් පාස් කරගෙන පන්සලට තමා දැන් යන්න. මෙතර මාරම ලස්සන පන්සලක්. ඉතින් අපි ඒකයි ඒ තැන තෝරගත්ත යන්න. ඉගෙන අපි කාලෙකින් ගිහිල්ලත් නෑ. මෙන්න මේ විදිහට තමා ඒකේ view එක තියෙන්නේ. හරිම ලස්සනයි. අපි මේකේ නාගල තියෙන දෙකක් තියෙනවා. ඉතින් අපි ගල් දෙකටම නැගලා ඈත view එක කොහොමද කියලා බලමු. මේකේ කියන්නේ ගොඩක් පරණ ඉතිහාසය. ඒ රජ කාලේ ඉඳන් තියෙන පන්සලක්. ඉතින් මේකේ එක එක කතා තියෙනවා. කතා ගැන මම වැඩි විස්තරයක් දන්නේ නැහැ. කොහොම හරි මේක රජ මහා විහාරයක් කියන එක නම් කියන්න පුළුවන්. හරිදි මම ඔය විදිහට ඉස්සරහට ගිහිල්ලා ගල උඩට පළවෙනි ගල උඩට නැගගත්තා. ඉතින් මේ චුට්ටක් වටේ ඕගොල්ලන්ට පෙන්වන්න මාර්ම view එකක් තියෙනවා. අපි ගියද්දි හැබැයි මේ දවල් වෙලා තිබ්බේ. ඉතින් ඒ හින්දා මේ අවුව සැර හින්දා පොඩ්ඩක් අමාරුයි ගල නාගල රත් වෙලා. ඒත් ඉතින් මාර්ම look එකක් තියෙනවා. ඒ කියන්නේ මාර්ම view එකක් ඒක. තනකොළ එහෙම වැවිලා පොඩ්ඩක් පරණ මේ විහාරගයක් වගේ එකක් තියෙනවා. ඉතින් මම ඒකෙත් පොඩි වීඩියෝ කෑල්ලක් ගත්තා. ඒකේ පූසෙක් නිදාගෙන හිටියා. ඉතින් එයා හරිම නිතිමත ගතියෙන් තමයි හිටියේ. මට ළඟට යන්න දීවා. මං කැලේ ඉන්න තමයි ගියේ. මොකද මං පූසොන්ට මාරම ආසයි. ඉතින් ඔය විදිහට තමයි වටේ ලුක් එක පේන්නේ, වටේ view එක. අපි කට්ටියෙන් සෙල්ෆියක් ගන්නවා. මම ඒකට සම්බන්ධු නෑ. ඕ ඇවිදින් ලස්සනට තනකොළ තියෙනවා. මේක මේ හුලං ගහනකට මාරම ලස්සනයි. මම කියන්නේ ඕගොල්ලොත් ඇවිල්ලා පොඩ්ඩක් පුළුවන් නම් බලන්න. මම ඕගොල්ලන්ට ලොකේෂන් එක දාන්නම්. පළහ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති බ්ලොග් මේකේ බ්ලොකේ ලොකේෂන් එක. ඔය තියෙන යාපහුව. ඉතින් ඔය විදිහට ඒ විදිහට බලා ගන්න පුළුවන්. හරිම ලස්සනයි. ඒක ඉතින් කියන්න තේරෙන්නේ ඒක ඕගොල්ලෝ පුළුවන් නම් අනිවාර්යෙන්ම වන්න කියන්න අනිවාර්යෙන්ම එන්න. පල්හැ ලොකේෂන් එක දාලා තියෙන්නේ. අනිවාර්යෙන්ම එන්න. හරි ඉතින් අපි ඊට පස්සේ ගියේ ඊළඟ කියන්නේ දෙවෙනි ගල නගින්න. දෙවෙනි ගල ටිකක් උස්සයි. ඉතින් අපි මේ විදිහට මේ ගියා. ඉතින් එතන ඉඳ ළඟ විලක් හන්දන විලක් කරි පොකුණ විලක් මේ පොකුණක් වෙන්නවා. ලස්සන පොකුණක් තිබ්බා. ඉතින් මේකේ ඉස්සර කාලේ ඇත්තු එහෙම නෑ ඕවලු එහෙම කියනවා. ඉතින් ඒකත් පොඩ්ඩක් බලමු. ඉතින් ඒකත් ටිකක් ලොකුයි. සාමාන්‍ය දෙන ලොකුවට තියෙනවා. ඉතින් ලස්සන view එකක් තියෙනවා. ඉතින් මෙතන මේ පන්සලේ අපි දැන් ගල උඩට නැගලා බලමු. ඉතින් කොයි වගේ view එකක් තියෙනවද කියලා. හරි ඉතින් ඈතට මෙන්න මේ වගේ තමයි පේන්නේ. ඉතින් මේ විදිහට මේ වෙලාවේ යවුව සැරින්ද වැඩි කැම් එකේ ફોකස් එක පොඩ්ඩක් මේ වෙනවා. ඉන්න පොඩ්ඩක් ඩාර්ක් ගතියක් තියෙනවා ඇති ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒක පොඩ්ඩක් ගණන් ගන්න එපා. ඒ වෙලාවේ හැටි ඉතින් ওই විදිහට අර මේ අපේ මේ ප්‍රත්‍ය ටවර් එකක් තියෙනවා. ඒ කියන්නේ විදුලි බලාගාරයක් ඒකේ ලයින් එක තමයි ওই විදිහට තියෙන්නේ. ඉතින් 1:46 එතන නැගලා මේ ටයිම් එකේ හැටියට තමයි කැම් එකේ ફોකස් එක තීරණය වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට කැතර පේනවා නම් ගණන් ගන්න එපා.
මෙතන මේ කි හැඩේ නම් මම හරියටම දන්නේ චිත්‍ර කරන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මොන වගේ හැඩයක්ද ඒ චෛත්‍යයේ තිබ්බේ කියලා. ඉතින් ওই විදිය ලස්සන view එකක් තිබ්බා. ඉතින් ඒක බැලුවා. ඉතින් එතන එහා පැත්තේ තිබ්බා ඒක නම් පාළු වෙලා, හැබැයි ඒ උනට එතන නිකන් අර අමුතුම තියෙනවා එකක්. හරිම ලස්සනයි. උඩගලට කට්ටිය වැඩි එන්නේ නැහැ මං හිතන්නේ. පල්ලෙහ ගලෙන් තමයි කට්ටිය වන්දනා කරලා යන්නේ බැතිමතුන්. ඉතින් මේ ওই විදිහට තමයි ඉතින් එදා දවස ගෙවුනේ. පොල් කෑල්ලකුත් තියෙනවා, ඒකත් ලස්සනටම පේනවා. ඉතින් මේ මගේ කෑල්ලකුත් පොඩ්ඩක් අල්ලගත්තා, නැත්තම් කවුද කියලා දන්නෙත් නැතුව ඇති. ඉතින් ওই විදිහට තමයි ඉතින් එදා දවස ගෙවුනේ. දැන් ඉතින් අපි යන්න කියලා තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් යන්න ලෑස්ති වෙද්දි වෙලාව මම හිතන විදිහට වෙලාව දෙක හමාරට විතර තමයි වෙලාව. ඉතින් අපි 11:00 බෑහලා 2:00 විතර වෙද්දි අපි සේරමෝ ටික බලලා අපහු යන්න ගියා. ඉතින් මේ පාර නම් පොඩ්ඩක් නැව වගේ ගණන් ගන්න එපා. මේ වියනවා වගේ පැද්දෙනවා, වලවල් මාර විදියට තියෙනවා. ඉතින් අපි මේ ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. ඔයා මගේ චැනල් එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් බාරක් දාලා සෙට් වෙන්න. ඊළඟ බ්ලොග් එකේදී අපි සෙට් වෙමු. එහෙනම් හැමෝටම බුදු සරණයි, පරිස්සමින් ඉන්න.